ස්වාමින් වහන්ස. පුද්ගලයෙකුට තම රැකවරණේ ශක්තිමත් කරගන්න නම් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමත් පින් දහම් කුසල කර්මයන් සිදු කරමින් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ ආකර්ෂණය ලැබීමත් කියන කාරණාද ඔබ වහන්සේ යෝජනා කරන්නේ ස්වාමින් වහන්ස? ඔව්, සම්‍යක් දෘෂ්ටික රැකවන්නේ ලැබීම. ඒක තමයි මෙලෝ පරලෝ දෙකම මෙලවත් යහපත් කරනවා. අපි සීලයේ තුල, දානයේ තුල, සද්ධාව තුල ජීවත් වීමෙන් පරලෝ ජීවිතෙත් අපි යහපත් කරනවා. මෙලෝ පරලෝ දෙකම යහපත් කළා. දැන් අරව කරන්න ගියොත් එක පැත්තකින් මෝහය වැඩෙනවා, අනිත් පැත්තෙන් සල්ලි වීදම් වෙනවා, අනිත් පැත්තෙන් තිබ්බට වඩා ප්‍රශ්නේ වැඩි කළ ගන්නවා. නමුත් අවසානයේ දැකලා තියෙන්නේ මොකද්ද? හීනයක්. හීනයක් දැක්කේ කොහෙවත් ඉන්න මේ මිනිස්සෙක් දැක්කේ නෑ. එක්ක පොතක් කියවලා, චිත්‍රපටයක් බලලා, රූපවාහිනියේ මොකක් හරි බලලා, ඔය අමනුෂ්‍ය කතාවක් අහලා ඕක අනුව රැයට හිතන්න ගිහිල්ලා ඔන්න හීනයක් දැකලා තියෙන්නේ. අවසානයේ අර කට්ටනිකම් කරලා, ලක්ෂ ගණන් වියදම් කරලා, අරතර මෝහබරිත වැඩක් කරලා නැති ප්‍රශ්නයක් තමයි මොකක් හරි මතු කරගෙන තියෙන්නේ. ඒකයි කියන්නේ ඒවා මෝහයේ ඔපස්ස යන්නේපා.